කෝවිඩ් ගැන මේ වෙනකොට බොහෝ දෙනා කතා කරනවා. ඒ වගේම බොහෝ දෙනා ලිපි ලියනවා අන්තර්ජාලය හරහා අදහස් හුවමාරු වෙනවා. කවුරු කොහොම මේ පඬිතකම් කිව්වත් තවමත් කවුරුවත් හරියට දන්නේ නැහැ මේ ලෝකෙට මේ වසංගතේ ආවි කොහොමද කියන කාරණේ. අතරම බටහිර විද්‍යාඥයන්ට විශේෂඥ වෛද්‍යවරුන්ට ඒ පිළිබඳ පර්යේෂණ කරන අයටවත් තාම එහි ඇත්ත හොයාගන්නට බැරි වෙලා තියෙනවා. මේ වෙනකොට අලුත්ම තත්ත්වය නම් මේ කොවිඩ් වර්ග කිහිපයක්ම තියෙනවා කියන එකයි බටහිර විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය. ඒ කෙසේ වෙතත් ලංකාවේ තත්ත්වය නම් එන්න එන්නම දරුණුයි කියන එක නොකියාම බෑ. මට හිතෙන්නේ මේ වර්තමාන ආණ්ඩුව ගැදගෙන නැහැවා කියලා. කොරෝනා දෙවෙනි රැල්ලේ වැඩි බර බ්‍රැන්ඩික්ස් එකටත් මේ පෑලිය ගොඩට පටවන්නට ලඟු කරන්නට මේ ආණ්ඩුව සහ ඇතැම් මාධ්‍ය ඒ මාධ්‍ය ආයතන වල උසස් නිලධාරීන් උත්සාහ කරාට කොරෝනා එක අවසන් වන්නට නිසි ලෙස අවසන් වන්නට පෙර මේ මැතිවරණය පැවැත්වීම සහ ඒ කාලය තුලදී අප රට තුල තිබුණු කොරෝනා සැබෑ තත්ත්වය කිසියම් වසන් කිරීමක් සිද්ධ කරලා මහා මැතිවරණය පවත්වලා ඔවුන්ගේ බලය තහවුරු කරගන්නට කටයුතු කළ බව දැන් රටේ පුරවැසියන්ට හොඳට පැහැදිලිව තේරෙන භාෂාවෙන් කියනවා නම් දැනෙනවා ඇති. තවත් දෙයක් පැහැදිලිව කියන්නට ඕනේ. කොරෝනා පළමු අවස්ථාවේදී පළමු පියවරේදී අපේ රටේ හිටිය ඒ සෞඛ්‍ය අංශයේ හිටිය නිලධාරී ප්‍රධාන චරිත අද වෙනකොට විසිරීලා ගිහිල්ලා. අද ඇවිල්ලා ඉන්න අය ගැන මහ ජනතාවට පුරවැසියන්ට ඒ තරම්ම විශ්වාසයක් නැති බවයි පැහැදිලි වෙන්නේ. මොකද පළමු පියවරේදී හිටිය නිලධාරීන් ඔවුන් වගකීම් බාරගත්තා. ඔවුන් ක්‍රියාත්මක වුණා. මේ දැන් ඇවිල්ලා ඉන්න නිලධාරීන් කියනවා ඒ සියලු වගකීම් දරන්නට ඕනේ පුරවැසියන් කියලා. මට හිතෙනවා මේ සමහර උසස් නිලධාරීන් ඔවුන් ශරීරයෙන් උස්මහත් වුණාට ඔවුන් මනසින් වැඩිලා තියෙනවා අඩුයි කියලා. කොරෝනා පළමු රැල්ලේ හිටිය මේ වීරයන් නිහඬුනේ ඇයිද කියන එක දැන් ඉන්නවද නැද්ද කියලාවත් හොයාගන්නට නැත්තේ ඇයි කියන කාරණේ ඇත්තරම ගැටලුවක්. දැන් වෙලා තියෙන්නේ මේ අය මේ නිලධාරීන් එක් එක් පාර්ශ්වයන් එකිනෙකාට දොස් පවරා ගැනීමක් තමයි අපිට වැඩිපුර අහන්නට දකින්නට ලැබෙන්නේ. වෛද්‍ය සංගමයේ අය මේ ගැන කියන්නේ එක්තරා කතාවක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අය කියන්නේ නිලධාරීන් කියන්නේ තවත් කතාවක්. බෝ වෙන රෝගාංශයේ ලොක්කා සහ ඒ ඇතුළු අය කියන්නේ මේ දෙකටම කිහිප දෙකටම වෙනස් වූ කතාවක්. පවිත්‍ර දේවී මැතිණිය කියන්නේ අනේ ඊටත් එහා කතාවක්. අපේ රටේ මාධ්‍ය චැනල් වල ලොක්කෝ ඒ අය කියන්නේ ඊටත් වෙනත් වූ කතාවක්. අතරම රටේ මිනිස්සු අන්ත අසරණයි. මේ බොහෝ දෙනා ගාව චෝදනා කියන එක තිබුණාට වැඩි පිරිසක් ළඟ කරන්නට ඕනේ කියන මේ යෝජනා නැති එක මහත් වූ කනගාටුවට කරුණක් බව නම් කියන්නට මේ අවස්ථාව වන විට PCR පරීක්ෂණ කටයුතු වල ගැටලු සහිත තත්ත්වයක් ඇති වෙලා. ඒ කියන්නේ PCR යන්ත්‍ර සමහරක් ඒවා ක්‍රියාවිරහිතයි, කැඩිලා. මේ යන්ත්‍ර ලංකාවේ නිෂ්පාදනය කරන්නේ ලංකාවේ හදන්නත් බෑ. ඇත්තරම මේ හේතුව නිසා රටේ බොහෝ තැන්වල පරීක්ෂණ කටයුතු දැන් නැවතිලා කියලයි ආරංචි. ඒ වගේම රෝහල් වල රෝගීන්ට අවශ්‍ය පහසුකම් මද බවක් විටින් විට
දකින්නට අහන්නට ලැබෙනවා. තවත් පැත්තකින් බස්නාහිර පළාත ලොක්ඩවුන් කරලා තියෙද්දී මිනිස්සු පවුල් පිටින් කොළඹින් පිට වෙලා ගිහිල්ලා නගරයෙන් පිට වෙලා ගිහිල්ලා වෙනත් වූ පළාත් වලට ගිහිල්ලා හොටෙල්ස් වල ඒ නවතැන් පොළ වල වල ජීවත් වෙන්නට පටන් අරන් කියන එක මේ වන විට යම් යම් මාධ්‍ය හරහා අපිට අහන්නට දකින්නට ලැබෙනවා. මෙසේ ලොක්ඩවුන් කරලා තියෙද්දී සහ ලොක්ඩවුන් කරන්නට පෙර ගියාද එහෙමත් නැතිනම් මේ ඉහළ නිලධාරීන්ගේ අත්නොමතික ක්‍රියාවක් හින්දා මේ අය කොළඹින් පිට වුණාද කියන එක පොඩ්ඩක් හිතලා බලන්නට වෙනවා. මොකද කරන්නට තිබුණේ බ්‍රහස්පතින්දා දක්වා අත්‍යවශ්‍ය ආහාර සඳහා විවෘතව තබලා සිකුරාදා ඇඳිරි නීතිය පැනෙවණ බොහෝ වෙලාවට මදක් මේ ප්‍රශ්නය සමනය කරගන්නට තිබුණා කියන එකයි මගේ අදහස. ආණ්ඩුවේ ඉහළ නිලධාරීන්ට බොහොමයකට ඔලු ගෙඩි තිබුණට මොළ ගෙඩි නැතිනම් බොහෝ ප්‍රශ්න ගැටළු වලට ඒ ආණ්ඩුවට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒක ඒකාන්තයි. මොකද මෙවැනි පිරිසක් සමගද මේ ආණ්ඩුව සෞභාග්‍ය දැක්ම සඳහා යන්නට සූදානම් වන්නේ කියන කුකුස රටේ පුරවැසියන්ට වගේම මේ රට දිහා බලාගෙන ඉන්න බොහෝ අයට දැන් දැන් හිතෙන බව